මිනිසාට වඩා වෙනත් සතුන්ට විවිධාකාර පරිසරවල ජීවත් වෙන හැකියාව ලැබිලා තියෙනවා. කොහොමද එම සතුන් විවිධාකාර පරිසරවල ජීවත් වෙන්නේ? එම සතුන් විවිධාකාර පරිසරවල ජීවත් වෙන්නේ ඔවුන් විවිධ පරිසරවල ජීවත් වීමට හැදගෙන තියෙන නිසා. දැන් හත ශ්‍රේණියේ දරුවන් සඳහා තකස් කළ මේ පාඩමේ ඉස්තර කරන ලබන්නේ සතුන් එම පරිසරයට දක්වන හැදගැනීම. එහෙම නැත්නම් අපි ඔයාලට කියනවා සතුන් පරිසරයට දක්වන අනුවර්තන කියලා. ඉතින් අපි මේ සතුන් ජීවත් වෙන විවිධ පරිසර මාවද කියන බැලුවොත් යලය, ගොඩබිම, වගේ වායු ගෝලය ඒතරක් නෙමෙයි වෙනත් ජීවීන්ගේ දේහ තුළ ඒ වගේම ජීවීන්ගේ දේහ මත මේගොල්ලොන්ට ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි හිම මත, යමුරු මුහුදු පතුලේ හා කාන්තාරවලද ඔවුන්ට ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. සතුන්ට මේ විවිධාකාර අහිතකර නැත්නම් දුෂ්කර පරිසරවල පවා ජීවත් වීමට හැකියාව ලැබිලා තියෙන්නේ සතුන් එම පරිසරයට හොඳින්ම හැදගැහිලා තියෙන නිසා. අන්නේ හැඩගැහිම වල තමයි අපි කියන්නේ සතුන් පරිසරයට දක්වන අනුවර්තන කියලා. මේ අනුවර්තන සතුන්ට එම පරිසරයේදී තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන පරිසරයේ ජයගෙන හොඳින් ජීවත් වෙන ඔහුගේ පැවැත්ම තහවුරු කරගන්න උදව් වෙනවා. එන ආහාර, වාතස්ථාන, ආරක්ෂාව වගේ දේවල් තමයි ඔවුන්ට පරිසරයෙන් ලැබෙන දේවල්. ඉතින් එම කටයුතු සාර්ථක කරගන්න ඔවුන් හොඳින් මේ පරිසරයට හැදගැහිලා නැත්නම් අනුවර්තනය වෙලා තියෙන්න ඕන. සතුන් පරිසරයට දක්වන අනුවර්තන ආකාර දෙකක් යටතේ අපිට විස්තර කරන්න පුළුවන්. පළවෙනි එක තමයි දේහ වර්ණයේ පරිසරයට අනුවර්තන වීම. දෙවෙනි එක ශරීර හැඩේ පරිසරයට අනුවර්තන වීම. අපි ඉදිරි වීඩියෝ එකදී මෙම කරුණු දෙක පිළිබඳව සාකච්ඡා කරනවා.